අයිබෝවන් මම වෛද්‍ය අරවින්ද දිසානායක පිළිකා පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අද අපිත් එක්ක ඉන්නවා තවත් එක් රෝගියෙක් වසන්ත රන්දෙනි මහතා ඔහුගේ පිළිකා රෝගයේ සම්බන්ධයෙන් අප වෙත යොමු වුණා විශේෂයෙන්ම ඔහුට තිබුණේ රෙක්ටම් එකේ ඉතා පහළ කෙළවරේ පිහිටි ගුදමාර්ගයේ ඉඳාම ආසන්නයෙන් පිහිටි පිළිකාවක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට අප වෙත යොමු වුණා මේ ඔහුගේ අත්දැකීම මම වසන්ත රංජිත් රන්දෙනි කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්බල් සූරිය ප්‍රදේශයේ අපිට ළඟම රෝහල හොඳම රෝහල විදිහට ඒ අවස්ථාවේ තිබුණේ හලාවත රෝහල නිසා තමයි මම ඒකට යොමු වුණේ ඔහුගේ රෝග ලක්ෂණ අනුව ඒ ඉතාමත්ම පැහැදිලි ඉතා විශාල පිළිකාවක් ඔහුගේ රෙක්ටම් එකේ පහළ කෙළවරේ ගුදමාර්ගය අවහිර කරමින් පිහිටා ඇති බව මුලින්ම මාස 8කට විතර කලින් අපිට ටොයිලට් යන්නේ අපහසුතාවය තමයි මුලින්ම දැනුනේ ඊට පස්සේ දවසට යන වාර ගානේ වැඩි වෙලා තුන සර්ජරියට කලින් දවසට 20 වාරයක් විතර වතුර වාගේ පොඩ්ඩක් තමයි තිබුණේ ඔහු මීට පෙර වෛද්‍යවරු කීප දෙනෙක්ම මුණ ගැසී තිබුණත් ඔහුට තිබෙන රෝගය ගැනවත් ඔහු මෙතෙක් සිදු කළ පරීක්ෂණ සහ ඒ වාගේ ප්‍රතිඵල ගැනවත් ඔහු කෙසේද මේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවවත් ඔහුට කිසිඳු අවබෝධයක් තිබුණේ නැහැ මේ නිසා අපි මුලින්ම මේ රෝගියාට රෝගියෙකු විසින් දැනගත යුතු සියලුම තොරතුරු අපි ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් ලබා දුන්නා විශේෂයෙන්ම ඔහු මේ තාක්තුරට ඔහුගේ රෝගය කුමක්ද ඔහු මේ තාක්තුරට සිදු කර ඇති පරීක්ෂණ සහ ඒ වාගේ ප්‍රතිඵල විශේෂයෙන්ම කොලොනොස්කෝපි පරීක්ෂණ බයොප්සි පරීක්ෂණ CT ස්කෑන් MRI වැනි පරීක්ෂණ සියල්ලෙම තොරතුරු සහ මේ රෝගය කොතරම් දුරට පැතිරී තිබෙන්නේද සහ මේ රෝගයට සාර්ථකව මුහුණ දී මේ සම්පූර්ණයෙන්ම සුව අතට පත් කර ගැනීමේ හැකියාව ඇති බව තහවුරු කරමින් ඔහුට ඒ අවශ්‍ය සියලුම තොරතුරු ලබා දුන්නා. එය වෛද්‍යවරයෙකු විදිහට අපේත් වගකීමක් ඒ වගේම රෝගියෙකු සතු අයිතියක්. ඔව් ඊට පස්සේ එහෙම මං ડોක්ටර්ස්ලා දෙන්නෙකුගෙන් බෙහෙත් ගත්තා. ඊට පස්සේ හලාවත රෝහලට යොමු වුණා ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ එතනින් සොයාගත්තා මෙතන කැන්සර් එකක් තියෙනවා කියලා. අපි අරින්සර් ගැන විස්තර හොයලා බැලුවා. ඊට පස්සේ සර්ව චැනල් කරලා සර්ව හම්බුණා. සර් සෑහෙන සහයෝගයක් දුන්නා. හොඳ මේ අපිට ලෙඩේ ගැන හොඳ අවබෝධයක් දුන්නා. විශේෂයෙන් ඒක කියන්න ඕන. ලෙඩේ කෙරෙන්නේ කොහොමද? ඒක සුවපත් කරගන්නේ කොහොමද? එක එක අධීරවල වලට මේක යොමු වෙන්නේ කොහොමද කියන එක අපිට හොඳ පැයක විතර උපදේශයක් දුන්නා. මේ ඉතාම පැහැදිලි ඔහුට යෝජනා වී තිබුණේ උදරයේ විශාල කැපුමක් සිදු කරන අපි කියන ඕපන් සර්ජරි එකක් සම්බන්ධයෙන් සිදු කරලා මේ පිළිකාව ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සහ වැඩි අවධානයක් තිබුණා ඔහුට ජීවිත කාලෙටම දාන පර්මනන්ට් ස්ටෝම් එකක් නැත්නම් කොලොස්ටොමි බෑග් එකක් දැමීමේ අවධානයක් තිබුණා. ඒ නිසාම තමයි ඔහු අප වෙත යොමු වුණේ මේ ශල්‍ය කර්මය සිදු කර ගැනීමට කොළඹ නවලෝක රෝහලට. ඒ කැන්සර් එක හලාවත රෝහලදී ඕපන් සර්ජරි එකක් කරන්න වෙනවා කිව්වේ. එතකොට බෑග් දාලා සෑහෙන කාලයක් එකතන ඉන්න වෙනවා කියලා දැනුම් දුන්නා. නමුත් අපි ඉතා සාර්ථකව මේ ශල්‍ය කර්මය කී හෝල් සර්ජරි නැත්නම් අපි කියනවා ලැපරොස්කොපික් සර්ජරි කැමරා මාර්ගයෙන් මේ සම්පූර්ණ සංකීර්ණ ඔපරේෂන් එක සාර්ථකව අවසන් කරා. කිසිදු කැපීමක් භාවිතා කරන්න නැතුව ඒ වගේම මෙහි තියෙන තවත් විශේෂත්වයක් තමයි කිසිදු බෑග් දැමීමක් නැත්නම් ස්ටෝම් එකක් කොලොස්ටොමි එකක් පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඔහුට එය ඉතාමත්ම හොඳ අවුට්කම් එකක්. සර් ඊට පස්සේ උපදෙස් දුන්නා මේ සර්ජරිය දවස් 5කින් සම්පූර්ණ සුවය ලැබෙන සර්ජරියක් බවට පත් කරගන්න පුළුවන්. බෑග් දාන සිස්ටම් එකක් නැහැ. කැමරා මාර්ගයෙන් සම්පූර්ණ මේක ඉවත් කරගන්න පුළුවන් කියලා දැනුම් දුන්නා. ඊට පස්සේ අපි සර් හම්බෙලා තීරණයකට ආවා මේ සර්ජරිය මෙහෙ කරගන්න. ඔහු මේ පෙනී සිටින්නේ ශල්‍ය කර්මයෙන් දින 2කට පසුව. ඔබට පේනවා ඇති ඔහු බොහොම විවේකීව කිසිම වේදනාවකින් තොරව මේ ඔහුගේ අදහස් ප්‍රකාශ කරන ආකාරය මේ ඉතාමත් සංකීර්ණ ඔපරේෂන් එකකට භාජනය වූ බවක් ඔහුගෙන් හැඟෙන්නේ නැහැ. ඒ මොකද
වේදනාවක් නොමැතුව මේ ශල්‍යකර්මය කරගැනීමේ හැකියාව ඉතාමත්ම ඉහළයි. අපි සාමාන්‍යයෙන් පළවෙනි ඇතුල් වෙන දවසේම මේ ශල්‍යකර්මය සිදු කරනවා. ඒ වගේම දෙවෙනි දවස වෙනකොට සාමාන්‍යයෙන් මේ සියලුම රෝගීන් out of bed නැත්තම් ඇඳෙන් බස්සවල තමන්ගේ කටයුතු ඔහුටම සිදු කරගැනීමේ හැකියාව ලබා දෙනවා. ඒත් එක්කම day 2 නැත්තම් දවස් දෙකක් වෙනකොට යා සේලයින් සම්පූර්ණයෙන් නවත්තලා ඔහුගේ සාමාන්‍ය ආහාර ගැනීම පටන් ගන්නවා. තුන්වෙනි දවසෙත් ඒ විදිහටම තව කාමරය තුල සහ ඒ නවට ඇවිදීමේ ව්‍යායාම වල නිරත වෙලා දවස් 4 සාමාන්‍යයෙන් දවස් 4ෙදී ඔවුන් රෝහලෙන් පිටව යනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඇවරේජ් සාමාන්‍යයෙන් දවස් 5ක් අපි ඔවුන්ට යෝජනා කරත් බොහෝ රෝගීන් දවස් 4 පමණ වෙනකොට රෝහලෙන් පිටත් වෙනවා. මේ රන්දෙනි මහතාත් දවස් 4 වෙනි දවසේ අපේ රෝහලෙන් පිටව ගියා. මම හිතන්නේ ඉක්මනට සුවතර හැරෙන්න පුළුවන්. මේ වගේ මම හිතන්නේ මේ සර්වාගේ සහයෝගය දක්වන එක්කෙනෙක්ගෙන් සර්ජරියක් කරගත්තොත් දැන්ට ඇත්තටම පහසුවක් දැනෙනවා. මුල්ලදීරේදී මම ටොයිලට් යාමේ අපහසුතාවයක් තිබුණා. ඊට පස්සේ දවසට යන වාර ගානේ වැඩි වෙලා තුන සර්ජරියට කලින්. නමුත් දැන් ඒ තත්ත්වේ නැහැ. මම හිතනවා බොහෝ දුරට දවස් දෙකකින් තව ඒතකොට දවස් 5ක් විතර වෙනවා ලොකු සුවයක් ලැබෙයි කියලා. රෙක්ටම් එකේ නැත්තම් ගුදමාර්ගයේ ඉතාම ආසන්නයෙන් පිහිටලා තියෙන මේ පිළිකා පිළිබඳ දැනුම සහ ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් තියෙන දැනුම ඒ වගේම සර්ජිකල් ටෙක්නොලොජික ගත්තොත් අපි ඒ වගේ තියෙන දියුණුව ඉතාමත්ම ඉහළයි. ඒ නිසා මේ ඔපරේෂන්ස් මේ ශල්‍යකර්ම ඉතාමත් පහසුවෙන් විශාල කැපුම් නොදා ඉතා සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ හරියේ තියෙන පිළිකාවලට ලොකුම ප්‍රශ්නේ තමයි ටෙම්පරරි නැත්නම් తాවකාලික හෝ පර්මනන්ට් බෑග් එකක් නැත්නම් කොලොස්ටොමි බෑග් එකක් දැමීමේ අවදානම. නමුත් බොහෝ විට අපි මේ බෑග් දැවීම ඉතාමත්ම අවම කරමින් මේ ශල්‍යකර්ම ඉතා සාර්ථකව සිදු කරනවා. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් මාසයකට මෙවැනි සර්ජරි 8ක් 10ක් පමණ අපි සංඛ්‍යාවක් සිදු කරනවා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය සහ අපේ ටීම් එක මේක සම්බන්ධයෙන් ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය තමයි ඉන්නේ. ඒ නිසා ඉතා සාර්ථකව මේ පිළිකාවට මුහුණ දීමේ හැකියාව දැන් තියෙනවා. එම නිසා මේ රෝගය ගැන මනාව දැනුවත් වී අපි පර්මනන්ට් කොලොස්ටොමි බෑග් නැත්නම් පර්මනන්ට් බෑග් දැමීම අවම කරගමු. ස්තුතියි.